අයිබුවන් සුබ දවසක් අද අරන් ඉන්නේ ලාංකේය ඉතිහාසයේ සුවිශේෂී සහ වැදගත්ම චරිතයක් බවට පත්වෙච්ච බුදුදහම රැකගන්න දිවිහිමියෙන් කැපවෙච්ච විශිෂ්ට කතිකයෙකුගේ ජමපත්‍රයක් ඔබ ඕනෑම කෙනෙක් දන්න චරිතයක් තමයි අනගාരിക ධර්මපාලතුමා කියන්නේ. ඉතින් අනගාരിക ධර්මපාලතුමා 1864 සැප්තැම්බර් මාස 17 වෙනි සෙනසුරාදා පාන්දර 12:46ට උපන් කෙනෙක්. ඉතින් මෙතුමාගේ ජමපත්‍රය දල කේන්ද්‍රයේ ඇසුරෙන් තමයි මම ඔබට මූලිකවම පේනවා. ඒ කියන්නේ ප්‍රධාන ග්‍රහයෝග, ඒ වගේම තමයි ග්‍රහින්ගේ ප්‍රබලත්වය සහ ස්ථාන බල ආදී දේවල් මූලික කරුණු. කොහොමද මෙතුමාගේ විශිෂ්ට කතිකත්වයේ ඇති වෙන්නේ, නායකත්ව ලක්ෂණ ඇති වෙන්නේ වගේ ඒ ජමපත්‍රය තුළ තියෙන ප්‍රධාන ලක්ෂණ අරගෙන මොකද මෙහි ඉන්නේ ගොඩක්ම මගේ channel එකේ ඉන්න ආදුනිකයෝ තමයි බහුතරයක්. ඉතින් මේ ආදුනිකයන්ට සමහර යෝග පිළිබඳ හොඳ අවබෝධයක් ගන්නයි මම මේ වගේ පාඩම් මාලාවක් කරන්න තියෙන නිසා මේකෙදි මම ග්‍රහයෙන් නැකත්වල හැසිරීම, ග්‍රහයන්ගේ අවස්ථා පිළිබඳව සහ නවාංශික කේන්ද්‍ර වගේ ලොකුවට භාවිතා කරන්නේ දල කේන්ද්‍රය ඇසුරින් තමයි ගොඩක්ම දුරට මේ කාර්යය කරන්නේ. ඒ වගේම තමයි බොහෝ දෙනා අහලා තියෙන කොහොමද ජමපත්‍ර බලාගන්නේ කියලා. ඒකට මගේ කාර්යාලේ නම්බර් එක දාලා තියෙනවා. ඒ කාර්යාල නම්බරයකට අමතන්න මට ඉතා විශාල ප්‍රමාණයක් පසුගිය කාලේදී එකතු වෙලා තියෙනවා. හදාන් 100ක් 150ක් අතර. ඒ නිසා මම මේ දේවල් මේ කාලය ඉවර කරන් යන ගමන් ඉන්නේ. මොකද ගොඩක් දෙනාගේ දෝෂාරෝපණ තියෙනවා. වෙලාවට හදාන් හම්බ වෙන්නේ නැහැ. සමහර හොරෙක් කියලාත් බැනලා තියෙනවා. ඒ නිසා මුලින්ම මේ ටික ඉවර කරගෙන යන අතරවාරේ මේ ඩිස්ප්ලේ එකේ දාලා තියෙන්නේ මගේ කාර්යාල නම්බර එක. ඒකට අනිවාර්යෙන් සම්බන්ධ කරගන්න. එතකොට කාර්යාලයේ මාව හරහා මම හරහා ඔබට ඒ නිසි වෙලාවටම හරියට මේ දින ප්‍රමාණය ඇතුළත නිවැරදිව ජම්පත්‍රය බල දෙන ඕන වෙලාවක කාර්යාලයත් එක්ක කතා කරන්න පුළුවන්. ඇති වෙන අපහසුතාවයන් මගහැරීම් නැති කරන්න තමයි මේ ආකාරයට කාර්යාලයක් පවත්වන්නට තීරණය කළේ. ඒ වගේම තමයි කාට හරි මගහැරීමක් නිසා ජම්පත්‍ර ලැබීම ප්‍රමාද වෙලා තියෙනවා නම් ඒ ගැන පොඩ්ඩක් සඳහන් කළ මේ කාර්යාල නම්බරයට මැසේජ් එකක් දාන්න, WhatsApp මැසේජ් එකක්. එතකොට එදිනම ඔබට ඒ මගහැරුණු ජම්පත්‍රය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද මේ දවස් ටිකේ ඒ සියල්ලම යාවත් කාලන කරගෙන යනවා. තව සති දෙකක් තුනක් යද්දි සියලුම පරණ ජම්පත්‍රය ඉවර කරන්න තමයි අදහස තියෙන්නේ. ඒ නිසා සමා වෙන කවුරු හරි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා නම් ඒ වගේම තමයි සියලුම දෙනා මේ ජම්පත්‍ර පරීක්ෂාව සඳහා කාර්යාලේ නම්බරය සම්බන්ධ කරගන්න. මොකද ඒ මගේ බිරිඳ විසින් තමයි පරිපාලන කටයුතු කරන්න. ඒ නිසා නිවැරදිව කලට වේලාවට සියල්ල ඔබට ලැබීමට හැකියාවක් ලැබෙනවා. හොඳයි, අපි බලමු ඊළඟට අනගාരിക ධම්පාලතුමාගේ ජමපත්‍රයේ මොන ආකාරයෙන්ද ග්‍රහයන්ගේ සැකැස්ම පිහිටීම සිද්ධ වෙලා තියෙන්නේ. ඔහුගේ පෙරභවය සහ පසුභවයන් ගැනත් අපි එකින් එක කතා කරමු. බුද්ධරයත් මිතුන ලග්නයෙන් තමයි ඉපදිලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ලග්නාධිපති ග්‍රහයා මිතුන කටක සිංහ කන්‍යා 1-4 අධිපති බවට පත් වෙන බුද්ධ වක්‍ර බලයෙන් සහ ස්ථාන බලයෙන් යුක්තව උච්ච බලයෙන් තැන්පත් වෙලා ඉන්නවා. මෙම ජමපත්‍රය තුළ 4 වෙනි භාවය තුළ. ඒ වගේම තමයි බුදගේ උච්ච භාවයෙන් එම රාශියම සිටින නීච වෙලා ඉන්න සිකුරු නීච බංග තත්ත්වයට පත් වෙලා ඉන්නවා මේ බුදගේ උච්ච භාවයත් එක්ක. ඒ වගේම මේ බුදට එකතු වෙලා තියෙනවා බුද ආදිත්‍ය යෝගේ නිර්මාණය කරන රවි. ඒ වගේම තමයි 9 පුණ්‍යස්ථානයේ සහ පෙර භවය ගැන පෙන්නන සෙනසුරු කියන ග්‍රහයින් සුවිශේෂී ලෙස මේ 4 වෙනි භාවය තුළ තැන්පත් වෙලා ඉන්නවා. මේක තමයි තියෙන ප්‍රධානම ග්‍රහ සංයෝගය සහ කේන්ද්‍රස්ථානීය 4 වෙනි ස්ථානයේ ග්‍රහයින්ගේ සැකැස්ම අනුව සිද්ධ වෙලා තියෙන කාර්යය තමයි. මෙතනින් තමයි මේ සියලුම බල ගැන්වීම් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි රාහු 5 වෙන්නේ, ගුරු 6 වෙන්නේ, චන්ද්‍රය 10 වෙන්නේ, ඒ වගේම කේතු 11 වෙන්නේ, කුජ 12 වෙන්නේ වශයෙන් තමයි ග්‍රහයින්ගේ පිහිටීම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු සමස්තයක් ක්‍රියට කෙනෙක්ගේ ආත්ම ශක්තිය පිළිමු කරන්නේ රවි ග්‍රහයා. ඉතින් රවි ග්‍රහයා බුද සිකුරු කියන ග්‍රහයන් සමගව සෙනසුරටත් සංයෝග වෙමින් 4 වෙන්නේ සිටීම හරහා රවි බුද්දත් එක්ක ඇති වෙන ඥානාන්විත හොඳ කතිකත්වයක් ඇති කරන බුද ආදිත්‍ය යෝගේ උදා කරලා තියෙනවා. ඒ වගේම තමයි රවි බුද සිකුරු කියන්නේ සාමාන්‍යයෙන් කෞතුක දේවල් කරා බොහොම નિરાයාසයෙන් අදින යෝගයක්. ඒ වගේම තමයි මෙමෙ රවි බුද ශනි සංයෝගයක් තියෙනවා. ඒ නිසා ජීවිතේ සැප පහසු බව යම් මට්ටමකට අඩු වෙනවා. ලෞකික ජීවිතයේදී නම් අන්‍යයන්ට අසමාන ක්‍රම වලින් දිනු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අනිවාර්යයෙන් මෙතුමා කලාශීලී කෙනෙක් වගේම කලාවට යම් කිසි හැකියාවන් සහ කලා කාමීත්වයක් තියෙන කෙනෙක් විදියටත් ජමපත්‍රය තුළ පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි රවි කන්‍යා රාශිය තුළ සිටින්නේ බුදට අයත් කන්‍යා රාශියේ චන්ද්‍රයා 10 වෙනි භාවය තුළ තමයි තැන්පත් වෙලා ඉන්නේ. සාමාන්‍යයෙන් මේ තත්ත්ව තුළ වස්තු සැප සම්පත් ලැබීම සැපෙන් කාලය ගත කරන්නත් හැකියාව ලැබෙන නමුත් මෙතුමා අනගාരിക ජීවිතයක් තමයි තෝරා ගැනීම සිද්ධ කළේ. ඒ වගේම තමයි ශාන්ත භාවයෙන් යුක්ත භාවයක් මේ චන්ද්‍රයාගේ පිහිටීමත් එක්ක ඇති වෙනවා. ඒ වගේම තමයි මේ බුද නින්ද්‍රා අවස්ථාවේ තමයි තැන්පත් වෙලා ඉන්නේ. සිකුරු ශනි සංයෝගයත් එක්ක
බුදමේ බුද සිකුරු සංයෝගයක් තියෙන නිසා සියුම් දෙයට ප්‍රිය කරන තීක්ෂණ කල්පනාවක් තියෙන කාටත් ගැළපෙන ගුණේ යුක්ත කෙනෙක් බවට පත් වෙන. ඒ වගේම තමයි මේ බුද සිකුරු සංයෝගයේ කේන්ද්‍ර ස්ථානයේ දුරම දක්ෂ කතිකත්වයක් ඇති කෙනෙක් වගේම මේ යුගයේ නම් හොඳ දක්ෂ නීතිය දන්න නීතිඥයෙක් බිහි කරන යෝගයක්. ඉතින් එම කාලේ හැදෙන ඇත්තම නීතිඥයෙක්ගේ ධූරය වගේ තමයි ඉතා හොඳ කතිකත්වයක් සමග නීති පිළිබඳ තියෙනව හසල දැනුමක් මේ බුද සිකුරු සංයෝගයේ සමග තුමාට ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය ශනි කියන්නේ වායු ග්‍රහයක් නිසා වාතයේ තියෙන පෙර භවයන්ගේ දැනුම් පද්ධතිය ගේන්න පුළුවන් ග්‍රහයක්. ඉතින් මෙතුමාගේ 8-9 අධිපති වෙලා බුදට සංයෝග වීම හරහා මේ බුද බුද්ධිය ක්‍රියාත්මක වෙන්නේ පෙර භවයේ දැනුම් පද්ධති සමග බවයි පෙන්වුම් කරන්න බුදු ශනි සංයෝගයත් එක්ක මේ ගණිතයේ දක්ෂභාවය වගේම ක්‍රමානුකූලව වැඩ කරගෙන යන්න පුළුවන් ඉවසීමෙන් සිහි බුද්ධියෙන් කටයුතු කරන ඍජු සත්‍යවාදී වගේම ස්ථිර ප්‍රතිපත්ති තියෙන ඕනෑම වගකීමකට යන්න පුළුවන් හොඳ හැකියාවක් තියෙන පිහිටීමක්. ඒ වගේම තමයි බුද කන්‍යා රාශිය කියන්නේ ඉතා ප්‍රබලයි බුද්ධිය යහපත් නුවණ තියෙන ශාස්ත්‍රීය ලෙස වැඩ කටයුතු කරන්න දක්ෂ කෙනෙක්. ඒ වගේම තමයි ටිකක් සැකින් දේවල් දිහා බලන කෙනෙක් බවට පත් කරන පිහිටීමක්. ඒ වගේම තමයි සිකුරු ශනිට යෝග වීමෙන් ඇති වෙන ද්විත්ව ග්‍රහ සංයෝගය මම කලින් වීඩියෝ එක කළා. ඍජු කරුණාවන්ත ස්ථිරව ඔරොත්තු දෙන ගති තියෙන ස්වර්ණමය ගතිගුණ තියෙන කෙනෙක් නිර්මාණය කරනවා වගේම ඍජු ගති සහ නොකඩෙන විශ්වාසයේ සහිත භාවයක් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි පසුභවය පෙන්වන 12 වෙනාරිපති සිකුරු බුද්ධකින් නීච භංග වෙලා හතර වෙන්නේ සිටීමත් මෙතුමාගේ පසුභවය ඉතාමත් සුගතිගාමි දිව්‍ය තලයක් කරාරගෙන යන භාවය තමයි පෙන්නුම් කරන්නේ. නැවත මනුලෝ උපදුනත් ඉතාම සැප සම්පත් වලින් පිරිච්ච භවයකට මාර්ගය සකස් කරගත් ආකාරය 12 වෙනේ තැන්පත් සිකුරු නීච භංග වීම අරහා පෙන්නුම් කරනවා. එවගේම තමයි කුජ 12 වෙනේ තැන්පත් වීම හිඟන්නන්ට ලෙඩුන්න දුර්වලයට සංග්‍රහ කරන්න හැකියාව ලබා දෙනා වගේම සතුරු අනතුරු ඇති කිරීමට හේතු කාරණා වෙන පිහිටීමක්. ඒ වගේම තමයි මේ කුජ වෘෂභ රාශිය නිසා තියුණු නුවණක් ඇති වෙනවා දෙවෙනි දීර්ඝාණය තුල තිබීමෙන් ඕනෑම කලබල දෙයකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් හැකියාවක් උදා කරනවා. ඒ වගේම තමයි ගුරු වෘශ්චික රාශියේ සතුරු ස්ථානය තුල තැන්පත් වෙලා ඉන්න නිසා නිතරම සතුරන් ඊර්ෂ්‍යා කරන ගතිගුණ ඇති වෙනවා. මෙතුමන්ට කොහොමත් බහුතරයක් දෙනා ඊර්ෂ්‍යා කරපු ලක්ෂණ තුන ඉදිරි වෙච්ච නායකත්ව සහ කතිකත්ව ලක්ෂණත් එක්ක. ඒ වගේම සෙනසුරු ග්‍රහයාමේ කන්‍යා රාශියේ සිටින අය සාමාන්‍ය ආගමික භක්තිය හොඳින් පවතින හිත වේගවත් වගේම බොහෝ ගැඹුරු දේවල් සොයන්න පුළුවන් හොඳ ඥානයකට වඩා ඉවකුත් තියෙන කෙනෙක් විදිහට තමයි පෙන්ඳුම් කරන්නේ. ඒක ශනි කන්‍යා රාශියේ ඉන්න අයගේ ස්වභාවය. ඒ වගේම තමයි රාහු ප්‍රකාශ අවස්ථාවේ පස්සෙන්නේ තැන්පත් වීම හරහා දඩුවා නඩු වෙන ලක්ෂණ ඇති ගන්නා වගේම ආගිය තන උසස්ම ආසනයේ හිඳ ගන්නා තත්වේ ප්‍රබල පඬිත ගණිකගතිගුණ තියෙන කෙනෙක් වගේම විදේශයන්හි පවා මහා උසස් භාවයක් ඇතිකරන පිහිටීම රාහු ප්‍රකාශ අවස්ථාව. ඉතින් ඒ தත්ත්වය මෙතුමාගේ ජමපත්‍ර තුලින් පෙන්ඳුම් කරන වගේම මේ ආකාරයෙන්ම තමයි තුමා විදේ ලෝක සුපතල කෙනෙක් වගේම කීර්ති ප්‍රශංසා වගේ නොවඩු කෙනෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ලග්න මිතුන් රාශිය තමත් බුද්ධිමත් රාශියක් විදිහට හඳුන්වන්නට පුළුවන්. මේ දේවල් තමයි එතුමාගේ ජමපත්‍රය තුල මූලික ලක්ෂණ විදිහට පෙන්ඳුම් කරන්නේ. අනිත් සියල්ලම ආධ්‍යාත්මික තලයට වඩා පෙන්නන්නේ ලෞකික දේවල්. ඉතින් අපිට ගොඩම එතුමාගේ ආධ්‍යාත්මික ලක්ෂණ තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් එතනින් එහාට අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මූලිකව අවශ්‍ය කරුණු ටික තමයි මම ඔබට ඒ කියලා දුන්නේ. අපි බලමු යෝග වශයෙන් ගත්තා මොන වගේ යෝග තියෙන්නේ කියලා. කේදාර යෝගයේ තියෙනවා එතුමන්ට. මේ කේදාර යෝගයේ කියන්නේ සියලුම ග්‍රහයන් ඕනෑම රාශි හතරක තැන්පත් වීම. මේ හරහා හොඳ සවිබල දේහයක්, ඒ වගේම බර වැඩ කරන්න පුළුවන් හැකියාව, කෘෂිකර්මාන්තයට කැමති හැකියාවන් ඇති කරනවා. ඒ වගේම තමයි භද්‍ර යෝගය. මේක පංචමහා පුරුෂ යෝගෙන් වලින් එකක්. බුද ග්‍රහයාගේ උච්ච වීම හෝ ස්වක්ෂේත්‍ර වීම අනුව සිද්ධ වෙන යෝගයක්. මේ භද්‍ර යෝගයේ තියෙන අය උදාර ගමන් ලීලාවක් තියෙන, හොඳ පුළුල් අය මඩලක් තියෙන, ඒ වගේම තමයි කඩවසම් උසස් ආත්ම ශක්තියක් තියෙන අය වගේම කැපී පෙනෙන බුද්ධියක් තියෙන බොහෝ දේට දක්ෂ, බොහෝ කල් ජීවත් වෙන, සාමාන්‍ය 80 වයස් තෙක් වගේ ජීවත් වෙන කුලෙන් හැකියාවක් තියෙන, වහා වැටහෙන නුවණක් සහ විශිෂ්ට ධාරණ ශක්තියක් තියෙන අය. ඉතින් ඒ සියල්ලම මේ ජමපත්‍රය ආකාරයටම එතුමන්ට පවතින. ඒ වගේම තමයි අමලා යෝගයේ ලග්නයෙන් හෝ සඳුගෙන් දසවැන්නේ බලවත් සුභ ග්‍රහයන් තැන්පත් වීමෙන් අමලා යෝගය ඇති වෙනවා. ඉතින් මේ දෙයාකාරයටම ග්‍රහයන් පිහිටීම අරහා බොහෝකල් පවත්නා හොඳ නමක් අත් කරගන්න, කීර්තිය නොකිලිටුව තබා ගන්න, සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් අමලා යෝගයේ තුමාට උදා වෙලා තියෙනවා. ඒ වගේම බුධාදිත්‍ය යෝගයේ නැනනුවණින් සුවිශිෂ්ට හොඳ කතිකත්වයක් තියෙන අනිත් අයට දේවල් බොහෝම හොඳින් පහදා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ප්‍රවේ බුද්දත් එක්ක තියෙන බුදගේ බලවත් වීමත් එක්ක ඉදලා තියෙන බුධාදිත්‍ය යෝගය. ඒ වගේම තමයි කාහල යෝගය. මේ කාහල යෝගයේ තැන්පත් වීම හරහා ශක්ති සම්පන්න නිර්භීත, ඒ වගේම තමයි ටිකක් හිතුවක්කාර බුරණ්ඩ ගති තියෙන පාලකිකව සමාන කරන්න පුළුවන් ලක්ෂණ ඇති කළා
තියෙනවා. තමයි පාරජාත යෝග්‍ය තැන්පත් වෙලා තියෙනවා. පාරජාත යෝග්‍ය තුලින් ජීවිතයේ මධ්‍යම අවසන් කාලේ ඉසුරුබර ජීවිතයක් ගෙවන්න පුළුවන් හැකියාවත් උදා කරලා තියෙනවා. ඒ වගේම තමයි සයවෙන් අධිපතිය 6 8 12 ස්ථානයකදී ඇතිවන හර්ෂා යෝග්‍ය වාසනාවන්තව ඒ වගේම ශක්ති සම්පන්නව කීර්තිමත් වෙන්න පුළුවන් භාවය ඉස්මතු කරලා තියෙනවා. ඒ වගේම තමයි රාජ්‍ය රාජකීයත්වයෙන් පිදුම් ලබන්න පුළුවන් පිහිටීමක් බවට පත් වෙන නීච බංග රාජයෝගයක් තියෙනවා. සිකුරු නීචව බුදගින් නීච බංග වෙලා. ඉතින් විපරිත රාජයෝගයකුත් තැන්පත් වෙලා තියෙනවා. ඉතින් රජකමට නොගියත් රජෙක් හා සමානව එක්තරා යුගයක ජීවත් වුණු විශිෂ්ටම පුද්ගලයෙකු ලෙස අපිට අනගාරික ධර්මපාලතුමා හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් තමයි එතුමාගේ ජීවන කතාව පවතින්නේ. ඉතින් මේ නීච බංග සිකුරුගේ මහදශාව තමයි එතුමාට අවුරුදු 26 ඉඳන් ගත කරලා තියෙන්නේ. ඊපස්ව අවුරුදු 46 න් පස්සේ රවි මහදශාව ආරම්භයේ ඉපත ලැබුවට පස්සේ සෙනසුරුගෙන් උපත ලැබලා අධ්‍යාපනය ලැබලා තියෙන බුද්ධ සහ කේතු කියන ග්‍රහයන්ගේ කාල නිසා ඉතා හොඳ අධ්‍යාපනයක් සහිත විශාල බුද්ධියක් හිමි වෙලා තියෙනවා. බුදගේ කාලයේ අධ්‍යාපන කටයුතු ලබන කාලය සඳහා යොමු වීම නිසා. ඉතින් මේ ආකාරයෙන් තමයි මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයාගේ ජමපත්‍රය සකස් වෙලා තියෙන ඉතින් ඔබට යම්කිසි අවබෝධයක් ලබා ගන්නට මේක හේතු කාරණා වෙන්නට ඇති කියන දේ හිතමින් අදට වීඩියෝ එක නවත්වනවා. තවත් මේ වගේ වටිනා වීඩියෝකින් හමු වෙමු. ඔබ සියලු දෙනාටම දීර්ඝායු වේවා.